ලංකා ඉතිහාසයේ පළවෙනි වතාවට 143ක් වැනි සුළුතරයකට ජනාධිපතිවරයෙක් පත් වෙලා බහුතරයක් වූ 157ක විපක්ෂයක් සිටින රටක අයියෝ තාම වාහනේ විකුණ ගත්තේ නැද්ද? එහෙනම් dasathamarket.lk එකට යන්නකෝ. මතකනේ නැති දෙයක් නැති තැනක්. සමගි ජන බලවේගයේ හැටියට ඊටාම අලපුරුදු ඒ වගේම අලුත් මොහුණු දැනුගත් පිරිස පාර්ලිමේන්තුවේ ගැළපෙනම චරිතවලින් සමන්විත ලයිස්තුවක් අපි ගාල්ලට ඉදිරිපත් කරා. අපි බලාපොරොත්තු වෙනවා මේ නැතිවරණයට හොඳට මුහුණ දීලා ජනතා ආශිර්වාදයෙන් හොඳම පිරිසක් පාර්ලිමේන්තුවට යන කණ්ඩායමක් හැටියට මේක පත් කරගන්න. ඒ වගේම බහුතරයක් ලබා ගැනීමේ අදිෂ්ඨානයෙන් තමයි අපි මේ නැතිවරණය ඉදිරිපත් වෙන්නේ. අධිපත්‍ය සනාන් කරන තුනෙන් දෙක බලයක් වන්න බාරනවා. අපිට විශ්වාසයක් තියෙනවා ජනතාව නිසි විදියට මේ මැතිවරණයේදී ඡන්දය පාවිච්චි කරයි කියලා. මේ ආණ්ඩුවපත්ලා කෙටි කාලේ මේ යන ගමන ගැන දෙතුමා ගමන ගැන දැම්ම කියන්න පුළුවන් කමක් නැහැ. සම්දර්ශන ගැන විතරක් බලලා ජනතාවට උත්තර දෙන්න බැහැ. ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට දෙන විසඳුම් තමයි ඉදිරියේදී බලන්න තියෙන්නේ. එනිසා අපි මේ අවස්ථාවලදී ඒ ගැන කතා කරනවා. නැත්නම් දේශ මන්ත්‍රීවරු මෙහෙර තරවදී නැහැ. මේ සම්බන්ධයෙන් දැන් අපේ ගාලු දිස්ත්‍රික්කයේ ගත්තොත් ජේෂ්ඨයෝ නවකයෝ හැමක දිනාගෙම සමන්විත විශාල ධාරිතාවයක් තියෙන සමාජ පිළිගැනීමක් තියෙන පිරිසක් තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. අපි ජනතාවගෙන් ඉල්ලනවා මේ සියලුම කණ්ඩායම් වල උදවිය දිහා බලලා සුදුසුම පිරිස තෝරලා දෙන්න කියලා. එතෙන්දී සමගි ජන බලවේගය ජනතාවට පහසු වෙන විදියට පිරිසිදු කණ්ඩායමක් ඉදිරිපත් කරලා තියෙනවා. දසත සසාරා විශ්වාසයේ සන්නාමය දසත නිවුස් දවසේ දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්න දසත YouTube නාලිකාව subscribe කරන්න.